ලබ සන්තර ආරධනා කරපු ටටු මල්ලි ගෙන් ප්‍රශ්නානෝ පොලිසිය සීනිය ඩියජි කෙනෙක් කට උත්තරේ ගන්න ක්‍රමවේදයක්ති දැම්මකද කරන්න අරමනුසයක ජීවිත දැන් මේ අනතුර ලක් කරන දීම ඇයි මිනිිය කියන මට මේ අයු පැටි දැම් පැටිගෙන් ඉළඟ ටොපිය කන්නේ ටැටු ඔය ලබ සන්ත කියෙන මත්මයාගේ මෝචරයගේ තියෙන මිනිිය ෆොටෝ ගාල වනවා මුළු සමාජ මාධ්‍යවල ඕගේ බඩකපන ඇටි ඕගේ ඔලුවට උන්ඩ යන ඇටි මේක සම්පූර්ණයෙන් මෝචරය ඉන්න අය වග කියන්න නැත්වසේ ඔුගේ වැඩදාන කරන්න මොක කරන්න බෑ මත් දැක්ක මාධ්‍යයට විවෘත කරගෙන සැකකාරයකෙන් ඇල්ල ප්‍රශ්නහනෝ. එදොට මේක සම්පූර්ණයම නීති උල්ලංගෙන කිරීම කරිනම් මේ වෙනකොට ඒවා කරපු නිලධාරින් වැඩ දහනුවට ලක් වෙලා ඉන්නට ඕන. ඒවගේ මධිකරණයට බලය තියෙනවා පවතින කටයුත්තක් විමර්ශනය වෙමින් පවතිද්දි. මේ වගේ දේවල් මේ ආකාරයට හැසිරමින් මාධ්‍යයට විවෘත කරමින් කටයුතු කිරීම අධිකරණයට අපහාසයක්. මේ නඩු අහල අවසාන යුක්තිේක්ෂට වී කියලා ම හිතන්නෑ මොකද පොලිසිය යුත්තේක්ෂ් කර තියන්නේ දැම් පොලිසියට නඩු තීන්දුව දෙන්න තියන්නේ විනිසුරුන්ට කරන්න දෙ කුත්න බතුමත්ව හරියක ඔ ම කියන්නේ ති රටේ නීතියන මං කියන්නේ මම අධිකර නැතිවර රටේ මධිකර නැතිවර ඒ නිසා රටේ ඕන තැනක වැරදක්වනන මට අයිතියත්තින කතා කරන්න අයිතියන මේක මගේ වගකීම. ඒම නම් මේ වගේ දෙයක් වුණාම විනිසුරයකුට වගකීමක් තියෙනවා ඒ තැනැත්ව අත්තඩ ගොට ගන්ඩ ඒ පොලිස් නිලධාරයෙද්ද හමුදා නිලධාරයෙද්ද මමද ඔබද කියලා දාල නෑ එක මේ රටේ නීතිය. ඉලාන පොලිස් දෙපාර්තමේන්තට පොලිස්පති තුමාට වගකීමක් තියෙනවා. මේ වගේ නිලධාරීන් එක්ක කොහොමද මේ අපරාධනට විමර්ශනය කරන්නේ. අවසානවෙන්නේ අධිකරන ක්‍රමය පිළිබඳ මේරටේ මිනිසුන්ට තියෙන විශ්වාසය බිඳ වැටෙනවා. අධිකරන ක්‍රමය පිළිබඳ විශ්වාසය බිඳ වැටෙනවයි කියන්නේ රට අරාජිකවීමක්.